රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ලබන වසරේ විදුලි කප්පාදුව පැය 10ක් වන ලකුණු පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවකට හොඳම දේ දරුවන්ට කිව්වට අද දරුවන්ට මොනවද තියෙන්නේ සජිත් ප්‍රශ්න කරයි Shaft ge ghatanaya durakatana hataraka vimarshana vartha kandavimata adhikarne navasare Lanka samasamaja pakshayata 88 Eppawala nava heviridi daruwa tawmat athurudan 45 heviridi sakakara viduli karmikeya swa pulul meheyum Govinte rupiyal 10000 20000 athara mudalak Russiyave sita Europeyata gas sapayana nalamargayaka pipirimak Afghanistan Kanta Vanta Vishwavidyale Doravasei Loka Papandu Shurin Navata Maubimate Pradhamen Deshi Yapuat Eppa Vala Dava Havridi Pasal Darwa Aturudanvi Adata Dinatunak Darwa Pilibandava Metek Toraturak Nahe Darwa Paharagini Giyabavata Chodana Ellavanne 45 Havridi Viduli Karmike Kutai ඔහුද අතුරු දන් වැති අතර සැකකරු සොයා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුගිය 19 වනදා එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ගැට දෙවුල ප්‍රදේශයේ නවහැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා. එසේ පැහැර ගැනීමට ලක්වැත්තේ කිරලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි පීකේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් දරුවායි. ඔහු කිරලෝගම සුබෝධි මහාවිද්‍යාලයේ 4 වෙනි වසරේ ඉගෙනුම ලැබූ දරුවෙක්. එම දරුවා කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ එම දරුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පී ආයතනයක් පවත්වාගෙන විදුලි කාර්මිකයෙකු සමග මිතුරුව සිටි බවත් ඔහු දරුවා පැහැරගෙන යන්නට ඇති බවට සැකපලවීමත් සමගයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඒ දරුවා පැහැරගෙන ගිය බවට සැකකරන 45 හැවිරිදි විදුලි කාර්මිකයා සතුව එම දරුවා සිටින බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි 19 වන දින රාත්‍රියේ පෞද්ගලික පන්තියකට රැගෙන යාම සඳහා මේ දරුවා රැගෙන ගොස් ඔහු පෞද්ගලික පන්තියට මේ දරුවා රැගෙන ගිහිල්ලා නැහැ කියලා තොරතුරු තියෙනවා කෙසේ වෙතත් ඒ අවසන් වෙන වෙලාවට නිවසට පැමිණලා තිබෙනවා නිවසේ රැඳී සිටලා එකවර තමයි මේ දරුවා සමග මේ පුද්ගලයා කොහේ හෝ යන්නට ගිහිල්ලා තියෙන්නේ දැනට ආරංචි වෙනවා මාතලේ සහ උකුවෙල ප්‍රදේශයේ මේ පුද්ගලයාගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ ගෙදරට මේ දරුවා සමග ත්‍රිරෝපණයෙන් ගොස් තිබෙනවා මේ පුද්ගලයා ඒ දක්වා තොරතුරු මේ වෙනට පොලිසිය සොයාගෙන තියෙනවා කෙසේ වුවත් මේ දරුවා සමග මේ පුද්ගලයා කොහෙද ඉන්නේ කියන කාරණාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා මේ වනවිට. මේ වනවිට දරුවා පැහැරගෙන ගිය පුද්ගලයාගේ ඡායාරූපයක් පොලිසියට ලැබී තිබෙනවා. අදාළ විදුලි කාර්මික සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ වෙත දැනුම් දෙන ලෙස එප්පාවල පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේවන විට මද්‍රව්‍ය උහුදුර පැතිර යාම හමුවේ පාසල් ළමුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් එෙහිදී මෙම ක්‍රියාව පිළිබඳව සමාජය තුළ විවේචනද පැන නැගුණා. ඒ දරුවන් පත්වන අපහසුතාවයේ සැලකිල්ලට ගෙනයි. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීම පාසල් කමිටුවකට පැවරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සටහන් කළේ අදාළ කමිටුවට ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් හා පාසල් සංවර්ධන සමිති නියෝජිතයින් ඇතුළත් විය යුතු බවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇත්තේ
පාසල් කලාප හා පාසල් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රයෙන් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු තිබෙනවා. වතු ආශ්‍රිත පාසල්වල ළමුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීම අදත් සිදු කෙරුණා. උනට දාන දෙත්තක් කියලා කිව්වා. ඒක චෙක් කරගන්න උන. ඔව් චෙක් කරා. මම ડોක්ටර්ට ඇව්වා. පොලිසාරි සෝදනීයයේ ඊටපඩු මානවක සිට හොඳම දේ දරුවන්ට කියා කිව්වත් අද දරුවන්ට කිසිවක් නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සක්වල වැඩසටහන යටතේ 46 වන පාසල් බස් රථය මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍යමහා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 46 වන බස් රථය මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍යමහා විද්‍යාලයට පරිත්‍යාග කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ බොහෝ තැන්වල දේශපාලඥයෝ ගිහම කියලා හොඳම දේ දරුවන්ට දැන් හැමතැනම කියන ප්‍රකාශයක්. දැන් හොඳම දේ දරුවන්ට කියලා මොකද්ද අද දරුවන්ට වෙලා තියෙන්නේ? අද දරුවන්ට දෙන්න පුළුවන් හොඳම පෝෂණ තත්ත්වය ලැබෙනවද? අද දරුවන්ගේ බෑග් එක අරලා කෑම පෙට්ටිය ගත්තොත් මොනවද කෑම පෙට්ටිය තියෙන්නේ? බොරුවට පම්පෝරි ගහනවා හොඳම දේ දරුවන්ටලු. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු දිවාහාරය කපලා දැන් කියන හොඳම දේ දරුවන්ටලු. මොන විහිළුද? මම ඔබතුමන්ලට කියනවා අපේ රජයක් තුල අපි පළමුවෙන්ම කරන දේ තමයි පාසල් දූ දරුවන්ට පාසල් යන අවස්ථාවේදී හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් වෙනුවෙන්. ඉතින් මේ අධ්‍යාපනයේට ඇයි අපි මුල් තැන දෙන්නේ? ඒක සොර සතුරන්ට ගන්න බෑ. අධ්‍යාපනය සැඩ වතුර පහරට විනාශ වෙන්නේ නැහැ. රජ්ජුරුව කෝප වුණත් අධ්‍යාපනය උදුර ගන්න බෑ. කිසිම කෙනෙකුට උදුර ගන්න බැරි වස්තුව අධ්‍යාපනය. මහකණ්ඩේ සඳහා වීගෝවීන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. නැවත අයකර නොගන්නා මූල්‍ය ආධාරයක් ලෙසයි එම මුදල ගොවීන්ට ලබා දෙන්නේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් ගොවි පවුල් සඳහා ලබා දීමට රුපියල් බිලියන 8ක මුදලක් ලබා දී තිබෙනවා. ඒ හරහා ගොවි පවුල් ලක්ෂ 12කට පමණ සෙත සැලසීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ හෙක්ටාරයකට අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක මුදලක් ලබා දීමට රජය බලාපොරොත්තු වන බවයි. ඊට වැඩි හෙක්ටාර ප්‍රමාණයක් වගා කරන ගොවීන්ට රුපියල් 20,000ක මුදලක් ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. 2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා. ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වරටත් මේ සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගෙයිම මෙමගින් සිදු කරනු ලබනවා. උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බලගැන්වීමට රජයේ සූදානම් බවයි. ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටගේ ඝාතනය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා. ඒ අනුව දිනේෂ් ශාෆ්ටගේ දුරකථනයට ලැබුණු හා ඔහු ලබාගත් ඇමතුම් පිළිබඳව විශ්ලේෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. ඒ බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අදාළ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා පොලිසියට ලබා දෙන ලෙසයි දුරකථන සමාගම් කිහිපයකට නියෝග කළේ. මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් දිනේෂ් ශාෆ්ටගේ බිරිඳ ඇතුළු පාර්ශ්ව ගණනාවකින්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ පිළිබඳව වූ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
විදුලි බිල යලිත් ඉහළ දැමීමට රජය කටයුතු කළහොත් සමස්ත විදුලි පාරිභෝගිකයින් සමග විදුලි බිල් ගෙවීම වර්ජනය කරන බව සිවිල් සංවිධාන පවසනවා. ඒ මහජන උපයෝගීතා කොමිසම සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. විදුලි බිල යලිත් ඉහළ දැමීමට රජය සැරසෙන බව විදුලි වෘත්තීය සමිතිය පසුගියදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව දැන් රටේම අවධානය යොමු වී තිබෙනවා. යලිත් විදුලි බිල ඉහළ ගියහොත් සමස්ත විදුලි පාරිභෝගිකයින් සමග වීදි බැස සටන් කරන බවද විදුලි වෘත්තීය සමිතිය අවධාරණය කළා. යලිත් විදුලි බිල ඉහළ යනවාද නැද්ද යන්න පිළිබඳව දැන ගැනීමට සිවිල් සංවිධාන මහජන උපයෝගිතා කොමිසමට පැමිණියා. සාකච්ඡා කීපයක් තිබුණා. අපි එම පාර්ශවයට දැනලා සිටියේ තාම යෝජනාවක් විදුලි බිල වැඩිවීම පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයෙන් කරලා නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ අවසරයක් නැතුව විදුලි බිල වැඩිවීමේ හැකියාවක් නැහැ. විදුලි ඉංජිනේරුවෝ එහෙම දිගින් දිගටම ප්‍රකාශ කරනවා ගල්ලංගුරු නොමැති වීමත් එක්කම ලබන අවුරුද්දේදී දැඩි විදුලි කප්පාදුකට යන්න වෙනවා කියලා. ගල්ලංගුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ නැව් 5යි. තව එකක් එන්න තියෙනවා ලබන තව සුමාන දෙකක් ඇතුළත. ඒ නිසා තමයි අපි ගිවිසුමානේ නිර්දේශයක් නිකුත් කළේ ලංකා විදුලි මණ්ඩලයට නොරොච්චෝලේ තියෙන බලාගාර තුනම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනකන් අපි මේක කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවුරුද්දකට නැව් 38ක් ඕන. දැන් 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතිරි 30ක් හරි 30ක් හරි අපි ගෙන්න ගන්නව නම් එහෙම අපිට තියෙන්නේ ප්‍රශ්නේ තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වෙනිදා විතර වෙනකන් අපිට ගෙන්න ගන්න පුළුවන්. දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තත් අපිට නැව් 20කට වඩා ගෙන්න ගන්න බෑ. මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය සංචිත ප්‍රමාණ නැතිවීමේ අවධානයට අපි ලක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම රජයේ පාර්ශවයන් එකතු වෙලා මේ ගල්ලංගුරු ප්‍රමාණය ඉක්මනින් ගෙන්න ගත යුතුයි. එහෙම ගෙන්න ගත්තේ නැත්නම් එහෙම ලබන අවුරුද්දෙත් පැය 8කට වගේ 10කට වගේ විදුලිය කැපීමට සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි කියලා අපිට දැන් ඉඳන්ම අනුමාන කරන්න පුළුවන්. පැහැදිලිවම කියනවා විදුලි බිල වැඩිවීම ජනවාරි පළවෙනිදා ඉඳලා වෙන්නේ නැහැ. ඒම වෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ඒ විෂේ නැහැ. හිතුමතේට අධිකාරී බලය පාවිච්චි කරලා පුංචි දරුවෙක් වගේ හැසිරෙන ඇමතිවරයාට ඒක කරන්න බැහැ කියන එක බොහොම සන්තෝෂෙන් කියනවා. දැනටමත් රටේ 35%ක් විතර විදුලි බිල ගෙවා ගන්න බැරුව කරන්ට් කපලා ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දාන්න ලේස් තියෙන කාංචනට අපි කියලා දෙනවා පාතාල ක්‍රියාකාරකම් කරනවා වගේ කාංචනට බැහැ ඇවිල්ලා කියන්න මම පළවෙනිදා ඉඳලා මට ඕන විදියට විදුලි බිල වැඩි කරනවා කියලා. කාංචනට ඕන විදියට මේ රටේ ජනතාවගේ විදුලි බිල වැඩි කරන්න බැලුවොත් අපි පළවෙනිදා ඉඳලා සමස්ත ජනතාව රටේ විදුලි බිල් ගෙවීම පැහැරා දැනට පහුගිය වතාවේ අගෝස්තු මාසේ වැඩි කරපු විදුලි බිල 90%ට වැඩියෙන් වැඩි වුණා. කර්මාන්ත වලට සහනය දෙනවා කිය මේ මිල වැඩිවීමෙන් පස්සේදී අපි ඇත්තටම නියමිත මිල ගෙවනවා. මෙහෙම ගියොත් ඇඟලුම් කර්මාන්ත, ඇඟලුම් නොවන කර්මාන්ත හැම දෙයකටම විශාල පහරක් වදිනවා. දැන් දැනටත් අපේ පිරිවැය 120%ට වැඩියෙන් වැඩි වෙලා තියෙනවා මේ විදුලි බිල නිසා. ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කර වසර 88ක් ගත වෙනවා. ඒ නිමිත්තෙන් පැවති සමරුම් උත්සවයක් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කර වසර 88ක් ගත වෙනවා. ඒ වෙනුවෙන් පැවති සමරුම් උත්සවයක් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඒ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ආර්ථික අර්බුදයේ ගොඩේම සඳහා මේ අවස්ථාවන විට මේ ආණ්ඩුව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ගත ලැබු තීන්දුව එකක් මම හිතන්නේ නැහැ. මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදයේ ගොඩ ඒ කාලෙට IMF යනවා වහම දැන් මෙතන අපි ඇහුවත් ඔක්කොම අත උසයි විරුද්ධ. ඒක තමයි කාලේ. නමුත් අද ත්‍රිවිල එකට නැගලා ඇහුවත් කෙනෙකුගෙන් අදරන්නේ මේ ඉඳ මාස දෙකකට තුනකට කලින් ඔසන්දර මොකද ඉඳන්නේ IMF යන්න ඕන. ඔව් ඔලුගේ IMF යන්න ඕන. IMF විසඳුම ගැන අති විශාල විද්‍යාවන් ගණනාවක් පතුරුවීමේ ජාත්‍යන්තර මූල්‍ය රැඳුනලේ ප්‍රතිපත්ති ක්‍රියාවන දැමීමේ ඇත්තටම සිදුවන්නේ ආර්ථිකය සංකෝචනය වීමේ ඇත්තට ගමන්නේ. මෙරට සිට විදේශීය රටවල සේවයට යන පුද්ගලයින්ට ආරක්ෂාකාරී ලෙස සේවය කිරීමටත් ඔවුන්ගේ ගැටළුවලට අවශ්‍ය වැඩසටහනක් සකස් කර දෙන ලෙසත් මුස්ලිම් තරුණ සංවිධානය ඉල්ලා සිටිනවා. ඒ මහනුවර පැවති සාකච්ඡාවකදී
සංක්‍රමණ ප්‍රජාවකගේ ප්‍රධාන ගැටලු ගොඩක් තියෙනවා. ඔය දැන් ඩොලර් ගේන එක සම්බන්ධව තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ ඩොලර් ගේන්නේ නැහැ මේගොල්ලන් වෙන වෙන ක්‍රමවලින් යවනවා කියලා. නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් ලංකාව තුළ ඇති කර යුතුයි. සංක්‍රමණික යන සේවකයන්ට අවම මැටුවක් රජයෙන් ඉදිරිපත් කරන්න මෙන්න මේ වැටුප අවම වශයෙන් ඒගොල්ලන් ලැබිය යුතුයි කියලා. එතකොට කොන්ත්‍රාත්තු වලදී ඒ වැටුපට වඩා වැඩි වැටුප ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ඒ වගේම ඔවුන් ලංකාවෙන් මිනිස් වෙළඳාම සඳහා එහෙ ජාවා ආරම්භ කරන මිනිසුන්ට අහුවෙලා ඔමානේ වගේ රටවල 60 දෙනෙක් වගේ නැවත මෙහෙ පැමිණියා. ඉතින් අපි මිනිස් වෙළඳාම ප්‍රචාර දක්වන්න ලෙසත් සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා නීති සහ ජාත්‍යන්තර ප්‍රෝටෝකෝල් යටතේ යටත්වන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාත්‍යන්තර සහාය අරගෙන මේ වගේ දේවල් නවත්තන්න රජයට අපි කියා සිටිනවා. සංක්‍රමණිකයෝ ක්‍රම දෙකකට යනවා. එකක් රජයේ මාර්ගයෙන් අදාළ සේවා සපයන ස්ථාන හරහා ලියාපදිංචි වල යන ප්‍රමාණයක් ඉන්නවා. තව ප්‍රමාණයක් ඉන්නවා විසිටින් වීසා ඔස්සේ ගිහිල්ලා එහෙ සේවය කරන කට්ටිය. හරියාකාර ඇග්‍රීමන්ට් එකක් නැතුව යන කට්ටිය ශ්‍රමිකයන් පිළිගෙන සහ ඔවුන්ට ගරු කර විපතටපත් වූ විට ඔවුන්ගේ අවශ්‍යතාවල සහාය වීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ හරියාකාර ලේඛනගත වීම සිදු නොවූ නිසා සමහරුන්ගේ ගැටලුවලට විසඳුම් නැහැ. පහුගිය කොවිඩ් කාලේ තිබූ තත්ත්වය මත ඔවුන්ට උපයාගත් මුදලත් වැය කරමින් තම රටේ ණය වෙලා මුදල් ගෙන්වා ගැනීමෙන් තමන් පැමිණ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක තවත් වලකට වැටීමක් හා සමානව දැඩි ආර්ථික අර්බුදයට පත් වෙලා ඉන්නවා. ඒ ඔවුන්ගේ ප්‍රශ්න පැටලිච්ච නූල් බෝලයක තරමට බොහෝ අයගේ ආර්ථික අපහසුතාව මත කාලය ගෙවෙනවා. එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංගණායක ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වී වදාළ පියදස්සි නායක හිමියන් මෙරට බිංගිරිය හල්මිල්ලේ වැව ශ්‍රී සුදර්ශනාරාමය සහ පඬුවස් නුවර හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාම යන විහාරස්ථානවල විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරනු ලැබුවා. පඬුවස් නුවර මුදිත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන්නේද උන්වහන්සේ. පසුගිය 19 වනදා නායක හිමියන් අපවත් වන විට 76 වන වියෙහි පසුවුණා. උන්වහන්සේගේ දේහය ලබන 29 සහ 30 යන දෙදින මහජන ගෞරවය සඳහා කිංස්බරි ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 31 වනදා එංගලන්තයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යාහන පුවත් විකාශය අවසන්. ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.